ආගම හරි රාජ්‍යයෙන් අයින් කරන්න ඕනි. ආගම වෙනම තියෙද්දී අපි පන්සල් යමු, බෝධි පූජා කරමු. නිකන් දැන් හිතලා බලන්න හැම ගමකම පන්සල පොසත් ගමතේ නේ. හදලා ඉවර වෙත් නැති පන්සල ලංකාවේ කොහෙවත් නේ. නාගදීපී අදත් ගියාම ගඩොලක් එකතු කරනවා. බුදුහාඳුර ඇවිල්ලා වුරු කීයක්ද? මුන්තාම හදනවා. අපිව රවටනවානි. ලංකාවේ තියෙන වැඩිම ආර්ථික සම්පත් වෙන සමාගම සියල්ල රාජසත්තම් කරන්න ඕනි. ගල්දමාලිගෙන් පටන් ගන්න ඕනි. කතරගම දේවාලයෙන් පටන් ගන්න ඕනි. COVID-19 මේ ප්‍රශ්නය ඇති වෙච්ච වෙලාවේදී ජනාධිපති අරමුදලට විශාල ප්‍රමාණයක් මුදල් දළදා මාලිගාව ඇතුළු මුදල් පරිත්‍යාග කළා. ටියුෂන් ක්ලාස් වලට වැය කරන කාලයෙන් වෙලාව අරගෙන මේ ගැන හොයලා බැලුවොත් එතුමාට දැනගන්න පුළුවන්. ඇත්තට ආධාර විහාරස්ථාන වලින් කරලා තියෙනවද කියන එක. එතුමා මේ රට ආගමික පැත්තෙන් ගිනි ගැනීමට හේතු වන කිසිම දෙයක් කියනවා නම් ඒක බරපතල ප්‍රශ්නයක් වෙනවා. පන්සල පොසත් ගම දුප්පත් කියනවා. ඔය විදිහේ චෝදනාවක් ඉදිරිපත් කළා තමයි චීනයේ සියලුම පන්සල් විනාශ කළේ. ඒ විනාශය නැවත හදන්න බෑ. සන්නස්ගල මැතිතුමා අනාගමිකයෙක් විදිහට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඒ දේශපාලන සංස්කෘතියේ බංකොලොත්භාවයට පත්වෙච්ච පුද්ගල චරිතයක් ලෙසින් අද මේ අන්තර් ආගමික අන්තවාදීන්ගේ න්‍යාය පත්‍රයේ උඩ ඉඳගෙන මේ රටේ ආගමික ඝස්ණයක් ඇති කිරීමේ ක්‍රියාවලියක නිරත වෙනවා කියන එක අපිට හොඳින් පෙනී යන කාරණයක්. මිනිස්සු මහපාරට වැටිලා පෝලිම්වල ඉඳලා මිනිස්සුන්ගේ ලේවල වෛරයයි ක්‍රෝධයයි මතුවෙච්ච වෙලාවක උපුල් නොසන්නස්ගල මේ වෙලාවේ බොරදියේ මාළු බාන්න හදන එක ගැන අපිට කනගාටුයි. ඔහු උත්සාහ කරන්නේ පේදුරුතුඩුවේ ඉඳලා දෙවුන්දර තුඩුවට එනකම් පන්සල් වහනද. අපිත් අදට මහා විහාර ගොඩනගාගෙන ඉන්න පිරිසක් නෙමෙයි. අපිට පුළුවන් විදිහට අපේ අහිංසක මිනිසුන්ට දරුවන්ට අපි දෙන්න තියෙන අපෙන් කරන්න තියෙන අපේ යුතුකම් ටික කරනවා. එහෙම නැති තැන් ඇති මහානායක හාමුදුරුන්ට අපහාස කරමින් අගෞරව කරමින් ජාතිය වනසමින් ජාතිය විපතට පත්වෙච්ච වෙලාවක ඒ ජාතියේ විපතෙන් ගොඩගන්න නෙවෙයි නම් සන්නස්ගල්ලා කතා කරන්නේ මේ ම්ලේච්චයෝ.